هو سيدنا النبي الله تعالى وقت درنا اوفر هاي دي بابا بھئی ریپ ڈسٹرب کرا رہا نہیں نا ہے نا دم فری بلاو میں کتا مائی ڈسٹرب بیان نا سے تو آلڈ میں کیے دے بلاو ہے سامانے اے کہاں مارا ہے سے دین دن دہایا مارا ہے رہا رہا دہا ماں کیا نا میں دولا خائے دولا ہے اے کہاں مارا کوئی نظر نہیں I think thank you so much ابھی تک جوئن رہا رہا میٹنگ میں بلاو ہے مم ویڈ ہے ඉතින් ඔබතුමාත් ඒ වෙලාවේ අපිත් එක්ක ජොයින් වුණාට ඔබතුමාගේ වෙලාව වෙන් කරගත්තට බොහොම ස්තුතියි බොහොම පින්. ඉතින් මේ මොකද සර්ට තමා තැන්ක් යූ කියලා කියන්න ඕනේ සර් අපට තැන්ක් යූ කියලා කියන්න ඕනේ නෑ 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 අපිටත් වෙලාව වෙන් කළ දෙන්න ඔබතුමාට සහ මුලින්ම ඔයාට තැන්ක් යූ කියන්න ඕනේ මොකද දන්නවද ගොඩක් අය දැන් අපේ ෆ්‍රී සෙමිනාර් සෙෂන් එක YouTube එකේ අප්ලෝඩ් කරලා පස්සේ YouTube එකේ අප්ලෝඩ් කරලා කලින් අපි ක්ලාසස් හැදුවානේ කොච්චරම් ක්ලාසස් වලට ළමයි ආවද කියලා. ඒක YouTube වල දැම්මනේ. දැන් YouTube එකේ දැම්ම මාසයක් දෙකක් විතර එන්නේ. ඒකත් අපි ගොඩාක් අතුරුර ඒක කෑ කරේ නැහැ. හැබැයි 7000 ගානක් 8000 ගානකට දැන් views ගිහිල්ලා තියෙනවා. එහෙම ගිහිල්ලා තිබ්බත් ළමයි ඒ 7000 ගානක්ම join වෙලා නැහැ නේ අපිත් එක්ක. නේද? ඒකට join වුනේ කවුද? යන්නවනේ ෆ්‍රී සෙමිනාර් සෙෂන් එකේ එනකොටම කිව්වා මේ ක්ලාස් එක බලන්න එපා. කාටද උනන්දුවක් නැති කට්ටියට. හරි? කැපකිරීමක් කරන්න බැරි කට්ටියට අන්තිම වෙනකම් බලන්න ඉවසීමක් නැති කට්ටියට පෑය දෙකක මම ක්ලාස් සෙෂන් එකක් දාලා තිනවා හැමෝම හිතන්නේ පෑය දෙකක් මේක අදින්න ඕනද කියලා නෑ මම ඒක සයිකොලොජි පැත්තෙන් දාලා තියෙනවා හරි ඒ ඉවසීම පැත්තෙන් පෑය දෙකක් විතර අඩුම තරම බලන්න පුළුවන් නම් මේ මනුස්සයාට මේක කරගෙන යන්න පුළුවන් ඉවසීමෙන් දෙන දේවල් දන්නවනේ නේද ඉගෙන ගත්ත දේවල් ඉවසීමෙන් කරන්න ඕනේ ඒ දේවල් කරන්න පුළුවන් එහෙම මනුස්සයෙක් අපිත් එක්ක ජොයින් වෙනවා ඒ නම්බර් එකට කෝල් කරලා මැසේජ් එකක් දාලා ඉගෙන ගන්න උනන්දුවත් තියෙනවා අන්න ඒ දේ තමයි අපි ඕනේ ඒ ක්වලිටි එක ඒ මනුස්සයාට තියෙනවා ඒ නිසා අපිට බය නැතුව එයාට උගන්වන්න පුළුවන් වගේ කීමක් ඇතුව එහෙම නැති අය නිකන් උඩින් බලලා යනවා දුන්නු ඉතින් මේකත් අපි උගන්වන බේසික් සිස්ටම් සහ ඇඩ්වාන්ස් සිස්ටම් උත් එහෙම තමයි උඩින් බලලා නිකන් උඩින් කරලා ලොස් වෙනවා නැත්තම් කරන්න නැතුව ඔහේ යනවා දාලා ඒකේ වැඩක් තියෙනවද ක්වලිටි එකකුත් නැහැ වැඩකුත් නැහැ ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්නේ කලාතුරකින් ඒ නිසා තමයි මම ඔබතුමාට රෙස්පෙක්ට් කරේ ඒ වගේම තැන්ක් යූ කිව්වේ හරි ඔබතුමා ඒ වගේම විශ්වාසය තිබ්බ අපි කරා කවුරු විශ්වාසය දෙන්නේ නැහැ ලේසි ඒ විශ්වාසය අපි රැක්කා රැක්කද නැද්ද රැක්කස ඇත්තනම රැක්කා හරි එයාලා ඔබතුමාලට මම හිතන්නේ අපි පුළුවන් තරම් ඒ විනාඩි 5ක් ඇතුළත ඔබතුමාලට රෙස්පොන්ස් එකක් දෙන්න ට්‍රයි කරනවා ඒ එහෙම දුන්නද නැද්ද මම කරේ එහෙම ලීල එක අනිවාර්යෙන්ම නෑ නෑ කිසිම දෙයක් නෑ අනිවාර්යෙන්ම ඒ දේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ම අපි දෙනවා ඉතින් ඒ නිසා තමයි ප්‍රයිවසි අතරම ඕන වෙලාවක ලයිෆ් ටයිම් ස්ටුඩන්ට් සපෝට් එකක් දෙන්නේ ඉතින් අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නවද මට ඉන්ඩෙක්ස් නම්බර් එකත් මතක නැහැ නමත් මතක නැහැ ඔබතුමාලට හඳුන්වලා දෙන්න පුළුවන්ද ඔබතුමාගේ නම ඉන්ඩෙක්ස් නම්බර් එකත් මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ඇත්තටම මනස මතක නෑ මම සඳනු සඳුරු මහත්මිය thank you ඉන්ඩෙක්ස් නම්බර් එක මගේ ඒක මම බලලා කියන්න පොඩ්ඩක් ඉන්න මං කියන්න බලන්න 594 594 හරි සඳුරු මහත්මිය thank you so much අපි සිදු වෙනවාට ඉතින් මේ session එක මේ විදියට ළමයි බලයි හරි ඔයාලා ප්‍රශ්නයක් නැහැ නේ මේක නෑ ප්‍රශ්නයක් නෑ කවුරු හරි දැනගන්නව නම් එච්චර වෙන්න ඕනේ අපි ගණිත සාකච්ඡාවට තව කෙනෙක් ගන්නව නම් ඒකනේ වෙන්න ඕනේ සර් ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක තමයි හැමෝටම දෙන්න හදන්නේ අපි. ගන්නත් කට්ටියට එපා. ඉතින් කාටවත් මම බලකල කියන. ඔබතුමාට මම කවදා හරි බලකල කියලා දිනවද? හරි අඩුමතරම ගෲප් එකේ ජොයින් වෙලා තිනවා. මම ගෲප් එකේ ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා කියලා තිනවද? ක්ලාස් එකේ ජොයින් වෙනවද නැද්ද කියලා අහලා තිනවද? නෑ නේද? ගෲප් එකේ ජොයින් වෙලා නැද්ද? කවදාවත් ජොයින් වෙනවද අහලා නැහැ. අහන්නෙත් නැහැ. කියන්නෙත් නැහැ මම මිනිස්සුන්ට බලකල කියන්නේ. ගෲප් එකේ දැනුවත් කරනවා මේ වගේ ළමයි සර්ච් කරනවා. ඔබතුමාලට ෆෝන් කරන්න පුළුවන් රෙජිස්ට්‍රේෂන් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් කරගන්න. කැමති නම් රෙජිස්ට්‍රේෂන් කරගෙන ඉගෙන ගන්න. ඔබතුමාලට මේ වගේ සක්සස් වෙන්න පුළුවන් කියලා. එච්චරයි මම ගෲප් එකේ දාන්නේ. ගෲප් එකේ ඉන්න ළමයි කිසි දිනෙකට මම මැසේජ් කරලා කවදාවත් කියන්නේ නැහැ. ඔබතුමා ගෲප් එකේ ජොයින් වෙලා අපිත් එක්ක ඉගෙන ගන්නවද රෙජිස්ට්‍රේෂන් කර ගන්නවද කිසි දෙයක් කාටවත් මම කියලා නැහැ. වචනක් කියන්නෙත් නැහැ මින් ඉදිරියට. මොකද අපිට බලෙන් කෙනෙක්ට උගන්වන්න බෑ. බලෙන් කෙනෙක්ට පොවන්නත් බෑ. ඒ උනන්දුව ඒ කෙනාකට කැක්කුම තියෙන උනේ. මොකද මේකේ ජොයින් වෙලා ඉන්නේ 4 වසරේ 5 වසරේ පොඩි ළමයි නෙමෙයි. හරි කට්ට කාලා ගොඩ යන්න ට්‍රයි කරන දඟලන මිනිස්සු. එයාලගේ පොඩි දැනුමක් තියෙන උනේ උනන්දුවකුත් තියෙන උනේ. ඒ වගේම තමයි ඒකට කැපවීමක් තියෙන. කැපවීමක් නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඉතින් මේ කැපවීම ඔබතුමා ගාව තිබ්බා. ඉතින් ඔබතුමාගේ සක්සස් එක මේ විදිහටම මෙයා ගත්තා. ඉතින් මෙයා විතරක් නෙමෙයි මෙයා දකින්න නැති YouTube channel එකක විතරක් තමයි success stories දාලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් එන්න තියෙනවා. තාම admin අපේ edit කළාවත් අඩුමතර මේ YouTube එකේ upload කළාවත් නැති sessions සෑහෙන තියෙනවා. ඔබතුමාගේ session එකත් එන්න පරක් වේ sometimes. ඒක ඉතින් අපේ admin ගැතේ තමයි තියෙන්නේ. මොකද මට ඒක කරන්න මට කරන්න පුළුවන් lecturing දෙන එකයි මේ interviews ගන්න එකයි. ඉතින් මේ දේවල් admin ඩ බලන්නේ Facebook සහ මේ දේවල් admin කෙනෙක් ඉන්නවා. එයාට තමයි ලබා දෙලා තියෙන්නේ. එයා පොඩක් දාන්න ඕනේ මම ඒක උනන්දු කරන්න ඕනේ. එයාටත් වැඩ ගොඩක් තියෙනවා ඒකට ඉතින්. හරි. අපි ගොඩක් ලා කතා කරන්නත් පටන් ගමු අපේ meeting එක. හරි සඳුරු මහත්මයා අපිත් එක්ක ජොයින් වෙන කලින් ඔබතුමාට සාමාන්‍ය සරල පුද්ගලයෙක් ලෙස පිටින් ඉඳන් බැලුවම කොහොමද දැනුනේ සාමාන්‍ය අනිත් අය බලනවා වගේ ඇත්තම කතාවස කිව්වොත් මෙහෙමයි ඒ කියන්නේ තරහ වෙන්න මම පොඩ්ඩක් ඕපන් කතා කරනවා කිසිම ප්‍රශ්න දැන් මේ මං YouTube එකේ යද්දි තමයි randomly සර්ගේ වීඩියෝ එකක් ආයි ප්‍රී සෙෂන් එකේ පැය දෙකේක මං මේ
මම ඒ වගේ තිබ්බොත් මම ගොඩක් දුරට 1x play කරනකොට මේ YouTube එකේ බලලා එහෙම ටිප්ස් ඉගෙන ගන්න දා play කරේ. එතකොට සර් ගේ වීඩියෝ එක බලලා පැය දෙකක් යනකම් බැලුවා stop loss එකක් කියනවා. මම හිතුවා දැන් කියයි ඊළඟ ට්‍රික් එකක් නැහැ. කිසිම ට්‍රික් එකක් කියන පාඩක් නම් නැහැ. අන්තිමට තමයි සර් class එක ගැන කිව්වේ. ඒත් මට අර ඔලුවට තියෙනවා රතුවාවක් දිනුම් කළුවාවක් දිනුම් loss එක stop කරනවා කියන කේට වැදිරලා තමයි මේ හරි කමක් නැහැ බලමුකෝ මේකටත් join වෙලා බලමුකෝ කියන තැනින් තමයි මම මේ class එක join වුනේ. මොකද මේ ඇත්තටම මේ සිග්නල් ගෲප් වලට මම 15,000 20,000 දීලා ඒ වගේ දීලත් ඒ තේරුමක් වුණේ එච්චර ඇත්තටම ගන්න 15,000 දීලත් සිග්නල් ගෲප් එකකට join වුණා ඒත් හරි ගියේ නැහැ. මේ ඒ පාර සර්ගේ බේසික් ක්ලාස් එක කරාට පස්සේ ඒක මම බැලුවා පැය දෙකක් අරගෙන මේක මෙච්චර කියලා දීලා මම බැලුවා හරි කමන්න බලමුකෝ කියලා 10,000 ක ඩිපොසිට් එකක් දාගෙන එදාම ගිහිල්ලා ටේබල් එකේ ප්ලේ කරලා බැලුවා ඇත්තටම 100%ක් හරියේ ට්‍රික්ස් ටික හරි හරියටම හරි අයකක් නැහැ ඊට බැලුවා හරි ඊට පහුවෙන් තමයි ඇඩ්වාන්ස් කෝස් එකක් කරා. මම ඉතින් එහා කිසිම ඩිපොසිට් එකක් දැම්මේ නැහැ. දාපු 10,000 විතරයි. මම දවස් 10 ට 1,05,000ක් ප්‍රොෆිට් කරලා තිනවා. ලක්ෂ පහමාරක් පහමාරක් අවුනේ මොන ස්ක්‍රීන්ෂොට් එක දාලා තිබ්බා මම පහයි කියලා ළමයින්ට අර කමියුනිටි එකේ මම දැනුම් දීලා තිබ්බේ ලක්ෂ පහක් වෙලා තියෙනවා කෙනෙක් සතුරුයි කියලා දැනුම් දෙන්න පහමාරක් නේ හරි එතකොට කී ගුණයක්ද ඒක සාමාන්‍යයෙන් ලක්ෂ රුපියල් 10,000ෙන් පහමාරක් කියලා කියන්නේ 55ක් 55 ගුණයක් සාමාන්‍යයෙන් දවස් 10කින් ඒක දවස් 10ක් කියා ගන්න බැරි නෝමලි ලොකු achievement එකක් නේ සාමාන්‍යයෙන් ලක්ෂයක් දෙකක් යනවා කියන එක මුල්ම ඉගෙන ගත්ත දවස්වල මුල්ම මොකද දන්නවද මේක සාමාන්‍යයෙන් වාහනයක් පදිනවා වගේ වාහනයක් පදින කිසිම දන්න කැති කෙනෙක් දැන් ලර්නර්ස් කෙනෙක්ට ගියාකට පස්සේ මොකද කරන්නේ එයා කියලා දෙනවා හැම එකක්ම වාහනේ පදින්න යතුරු දාන්න මෙහෙම ඊට පස්සේ ක්ලච් එකයි බ්‍රේක් එකයි පහකින් ස්ටාර්ට් කරන්න ෆස්ට් එකට දාන්න ක්ලච් එක බැලන්ස් කරගන්න පික් අප් කරගෙන යන්න ගියර් එක සකන්න කර කරන්න කියලා කියනවා අපි හැමදේම පාඩම් කරගත්තා හරි කිසිම දෙයක් ප්‍රශ්නයක් නැහැ පාඩම් කරගෙන ඉවරයි පර්ෆෙක්ට් ඇහුව ගමන් කියනවා ABC කියන්නේ මේක ගෝල්ඩන් රූල් මේක සිග්නල් ලයිට් දැම්මම මේක තමයි රූල්ස් ටික එක්සෑම් එකත් 40 40න් 39න්ම පාස් හැබැයි වාහනේ ගත්තම පිකප් කරන්න ගියාම එතන දෙපාරක් තුන් පාරක් අඩුම නවතිනවා හරි ඒක ප්‍රශ්න නැහැ පිකප් කරගෙන ගියා කියමුකෝ සඩන්ලි වාහනයක් ආවා බ්‍රේක් එක ගැහුවා ඔන්න වාහනේ එතනම ඩවුන් වෙනවා ඇයි එහෙම වෙන්නේ වෙන්න හේතුව තමයි අපේ වාහනේ පදින්න දැනගෙන හිටියට හැමදේම ඔළුවේ තිබ්බට අපේ ඇඟේ නැහැ හරි ඇඟේ ඔටෝමැටිකල් එන්න ඕනේ එකම දේනේ වෙනසක් නැහැ නේද? ඒකම දේ කොහොමද හඳුනා ගන්න? හරියනවා ඒක process 3 4ක් තියෙනවා. අනිත් එක වාහන පිටිපස්සෙන් එනවද? side කණ්ණාඩියෙන් බලනවද? ඉස්සරහින් බලනවද? signal දාන්න ඕනේ, gear එක මාරු කරගන්න ඕනේ, slow කරන්න ඕනේ, brake කරන්න ඕනේ. process කිහිපයක්ම එකම ඇඟෙන් එකම වෙලාවෙ වෙනවා. ඉතින් ඒක ඇඟට දාගත්තらන් අපි ඒක හිතනවද? දැන් වාහනයක් පදින්න පුරුදු වුණාට පස්සේ clutch එක පාගලා accelerator එක මෙහෙම දෙන්න ඕනේ නේද? clutch එක balance කරන්න ඕනේ මෙහෙම කියලා කවදාවත් හිතනවද? මනුස්සෙක් හිතන්න දෙයක් හිතන්නේවත් නැහැ. සෙකන්ඩ් එකට තර්ඩ් එකට දාලා ගහගෙන යනවා ආයේ සිග්නලුත් නැහැ. යනවා. ඉතින් ඒක ඇඟට ආවට පස්සේ. හොඳේ. අන්න මේකත් මේ වගේ. මුලින්ම අපි පටන් ගන්නකොට අපි අමාරු වගේ ටිකක්. අරහින් දානකොට මෙහෙන් එනවා. මෙහෙන් දානකොට මෙහෙන් එනවා. ඉතින් අපි උගන්නන දේ රූල්ස් ටික එන්න ඒ නිසා දෙන්නේ. රූල්ස් දෙන්නේ අන්න ඒ නිසා. ඊට පස්සේ ටිප්ස් ඇන් ට්‍රික්ස් ටිකක් දෙනවා. ඒක ලයිව් ටේබල්ස් වල යාළුවත් එක්ක ගැටෙනකොට අපි ඒ ගැටෙන තැන යාළුවගේ නොදැනීම යාළුවත් එක්ක බේරලා යන්න වෙන්නේ. අන්න ඒකත් අපි දෙනවා. ඉතින් ඒ නිසා ඒ හැමදේම අපි කැල්කියුලේෂන් කරලා හැම එකක්ම කවර් කරලා තමයි දෙන්නේ. ඒ රූල්ස් ටික ෆලෝ කරන්න නැති කට්ටිය ඉන්නවා. ඒ ෆලෝ කරන්න කියන්නේ තන්නේ ඒ නිසායි. රූල් එකක් විදිහට රූල් එකකුත් දෙනවා. රූල් එක ෆලෝ කරන්න කියලා රූල් එකක් දෙන්න වෙයි. හරි. ඒක කරන්න බෑ අමාරුයි. මිනිස්සුන්ට ආශාව තණ්හාව වැඩි නේ. එකක් දිනන්න ඉගෙන ගත්තට පස්සේ දුවනෝ වෙන්න තියෙන හැම එකක්ම දාලා ගන්න. එහෙම කරන්න බෑ මේක ලර්නින් මෙතඩ් එකක් මම මේක හදලා තියෙන ලයිෆ් ටයිම් ඈඩ් කරන්න හරි දවසින් දෙකෙන් මේ ලක්ෂ ගණන් හොයලා ඊට පස්සේ ආයෙක ලොස් වෙන නෙමෙයි මේකෙදි විශේෂත්වය තමයි මුතුම මුදලක් උපයනවනම් ඒ උපයන මුදල නාවත එයාලට ලොස් කරන්න දෙන්න හොඳ නැහැ අන්න ඒ තමයි අපි ගන්නනේ ඉතින් ඔබතුමාට ජොයින් වෙන කලින් තිබ්බ අදහස මේක නේද ජොයින් වෙලා බලමුකෝ කියන ඉතින් ජොයින් වෙනාට බලවට පස්සේ ඔබතුමාට කොහොමද හිතුනේ ජොයින් වුණාට පස්සේ මේක කරාට පස්සේ සම්පූර්ණයෙන්ම ඔබතුමාට ඈඩ් කරන්න පටන් ගන්නකොට ඔබතුමාට කොහොමද හිතුනේ ඔව් මේ කියන්නේ කලින් එහෙම හිතලා ආවට කෝස් එක ජොයින් වුණාට පස්සේ මේ ප්‍රශ්නයක් තිබ්බේ නෑ 100%ක් සැටිසීර පස්සේ ඊට පස්සේ මේ හිතුවා මෙච්චරකල් මේ නිකන් සෙල්ලම් කරලා දින දන්නේ නැතුවනේ අඳුරේ අතපත ගාපු සීන් නැති ඉන්නේ හරියට මේක හරියට මෙහෙම ට්‍රික් එකක් තියාගෙන අයියේ මේ විදිහට සෙල්ලම් කරේ නැත්තේ කියලා ඒක නිසා තමයි පරාද වෙලා තියෙන්නේ කියලා හිතුණා කලින් සර් කිව්වාගේ මේ අපි ගොඩක් ඔගේ ලොස් වෙන්නේ අපිට ඉවසීම නැති ඒක ඊළඟටත් දානවා ඊළඟ ආවෙනත් ආ ඒකත් ඒ කියලා දානවා එහෙම නෑ තැනක් තියෙනවනේ ස්ටොප් ලොස් එක අරගෙන හරියටම ට්‍රික් එක බලලා හරියටම රූල් ටික ෆලෝ කරලා තමයි සර් මේ කරේ අනිත් එක ඔය ලක්ෂ පහමාරක් අද earn කරාට මට ඔගේ මුල් ලක්ෂ එකමාර earn කරන්න දවස් 7කට එහා ගියා අනිත් දවස් 3 තමයි මේ ඉතුරු win එක ගත්තේ දැක්කනේ අන්න ඒක තමයි ප්‍රෝග්‍රස් එක ඒ කියන්නේ මුල් ටික අමාරුයි මුල් පඩි ටික
පස්සේ ආයෝග යන එක ලොකු දෙයක් නෙමෙයි. ඉන් පස්සේ එන් කරන්නත් පුළුවන්. හරි. ඔබතුමා ඇත්තටම සක්සස් වෙන එක ගැන අපි සතුටුයි. ඒ වගේම අපිට ඉන්ටර්වයුව එකක් දුන්න ගැනත් සතුටුයි. ඉතින් මේකෙදී ළමයින්ට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික තමයි අපිව ඔබතුමා ජොයින් වෙන කලින් ඉඳන් විශ්වාසයක් තිබෙන නේද? ඉතින් ජොයින් වුණාට පස්සේ විශ්වාසයක් තියන්න පුළුවන් ද අපිට? දැන් ඒ වගේ දැන් බලන පිටින් ඉන්න ළමයින්ට ඔයා මොකද කියන්නේ? එහෙම විශ්වාසයක් තියන්න පුළුවන් ආයේද අපි? අපි බොරු කරයිද කියලා. අනිවාර්යෙන් නෑ නෑ එහෙම කිසිම බොරුවක් කරන්න අනිවාර්යෙන් විශ්වාස කරන්න පුළුවන්. මම නම් කියන්නේ ජොයින් වෙලා බලන්න බේසික් කෝස් එක. මම කියන්නේ බේසික් කෝස් එක ජොයින් වෙලා බලන්නකෝ. බේසික් එකෙන් හම්බෙන ටික ඒක ටේබල් එකේ දාලා බලනකොට පස්සේ කොහොමත් ඇඩ්වාන්ස් එක ඔටෝ කරන්න හිතෙනවා. එච්චර අනිවාර්ය විශ්වාසයි. අනිවාර්ය thank you so much. ඉතින් ඒ ක්වලිටි එක මම විශ්වාස කරන්නේ අන්න ඒක. හරි. මුදලක්වත් ක්වන්ටිටි එක තියෙනවානේ. ක්වන්ටිටි එක නෙමෙයි වැදගත්. ඒ කියන්නේ ක්වලිටි එක. ඇපල් සමාගමත් අර තීමාව එහෙමනේ. දැන් Samsung ආර ඒ වගේ Motorola phones ගොඩාක් ඒ දවස්වල ක්වන්ටිටි එකේ විකුණලා තිබ්බා ගොඩක්. හැබැයි iPhone එකට එනකොට iPhone එකේ series බලන්න 6s 5s වල ඉඳන් 16 දක්වා විතරයි තියෙන්නේ. Samsung එකේ models බලන්න සෑහෙන දෙනවා. මම මෙතන brand එකක් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි සෑහෙන brands දිනවා. එයාලගේ විකුණන phones count එකත් සෑහෙන වැඩි. හැබැයි Apple ලගේ බලන්න එක phone එකක් විකුණනවා නම් ලක්ෂ දැන් 15 එක 16 එක launch වෙනවා. ලක්ෂ 10ක් විතර වෙනවා. දැන් 16 එක launch වෙන එක phone එකක් සාමාන්‍ය. හරි. ඉතින් ඒකේ quality එක එයාලගේ තියෙනවා. ඒ නිසා ඒකට පොර කරනවා මිනිස්සු. ඒ වගේම ඒක භාවිත කරන්න පුළුවන්. කවුරුත් ඒක හරි නැහැ කියන්නේ නැහැ කොතනවත්. ඒ ස්පීඩ් එකේ ක්වලිටි එකේ මිනිස්සුන්ට දෙන සැටිස්ෆැක්ෂන් එක වැදගත්. අන්න ඒ වගේම තමයි මේකෙදිත් අපි බලන්නේ උපරිම ඔයාලගේ සැටිස්ෆැක්ෂන් එක අපේ ක්වලිටි එක ලබා දෙන්න. ඉතින් මේ ක්වලිටි එක තෙක් අපි යන නිසා අපිට කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි මේක වගකීමෙන් අරගෙන නේද? වගකීමෙන් අරගෙන අපි ලයිෆ් ටයිම් ස්ටුඩන්ට් සපෝර්ට් එකත් එක්ක ලස්සන උගන්නන්නේ. ඔබතුමාලාට මොකක් හරි ප්‍රශ්නයක් අහුවම මම උත්තර දෙන්න නැතුව ඉඳලා තියෙනවද? මැසේජ් බලන්න නැතුව ඉඳලා තියෙනවද? මැසේජ් එක දානශනිකව සර් රිප්ලයි කරලා තියෙනවා. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම පෝස්ට් එක බස්සේ වුණත් කලින් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලා ජොයින් වුණත් දැන් මේක බලන්න ඉන්න කට්ටියට ඔබතුමාලා ජොයින් වුණත් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ එහෙමයි. ජොයින් වෙනව කියලා නෙමෙයි. අපි ජොයින් වෙන කියන ඉගෙන ගන්න. ඒක අපේ කැපකිරීමට සහ ඔබතුමාලාගේ උනන්දුවට දෙන රෙජිස්ට්‍රේෂන් එක සඳහා දෙන. ඒ කියන්නේ අපිත් එක්ක ජොයින් වෙලා යන එකනේ. දැන් මම ආවට ගියාට කෙනෙක්ට උගන්වලා යනකොට යා පාර යන කෙනෙක් නිකන් උඩින් බලලා යනවා වගේ එකක් නේ. අපි ආයතනෙ නිකන් උඩින් පාරෙන් ගිහින් යනකොට බලලා යනවා වගේ දෙයක්. හරි. අනේ පෝස්ටර් එකක් ගහලා මේක තමයි උගන්වන්න කියලා පෙන්නලා දානවා. ඒක බලාගෙන යනවා. එහෙම දෙයක් නෙමෙයි. මේතරින් පිටිපස්සේ නම් වග කියනවානේ. දැන් වාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකක් ලබා දෙලා තියෙනවා. එතකොට ඉන්ඩෙක්ස් නම්බර් එකේ මැසේජ් කරනකොට මම දන්නවා මොකද්ද මෙයාගේ තත්ත්වය. මෙයා ඉන්න තත්ත්වය මෙයාගේ ගැටලුව මොකද්ද. ඒ සම්බන්ධ සියලුම දේවල් මම දන්නවා. එතකොට මම පිටිපස්සේ නම් ඒක හදලා දෙන්න පුළුවන්. ඉතින් දැන් මම උගන්වන දේ දැන් ඔබතුමා රෙකෝඩ් එකක් ගත්තා හරි ලියා ගත්තා දේවල් හරි වෙනකට දෙන්නකො. ඒක නෑ ඒක බලලා කරයිද? කරන්න පුළුවන් වේද? එහෙම කරන්නේ කරන්න බෑ. මොකද ඒකට පිටිපස්සේ නම් අපි ඒක දෙන්න ඕනේ. ඒ දේ දේ වගකීම පිටිපස්සෙන් අපි බැලන්ස් එක දෙන්න ඕනේ. අර ඒක තමයි කියන්නේ ඕනම බිල්ඩින් එකකට ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ෆවුන්ඩේෂන් එකක් නැති බිල්ඩින් එකක් නැහැ. නැත්තම් පාවෙන්න තමයි වෙන්නේ. හරි. ඉතින් ඒක තමයි කියන්නේ. ඒ ෆවුන්ඩේෂන් එක තමයි අපි දෙන්නේ. ඒ ෆවුන්ඩේෂන් එක අපි දරාගෙන ඉන්න ඕවාලම. ඉතින් ඔයාලට උඩට ගොඩනගාගෙන යන්න තියෙන ඉදිරියට ලයිෆ් ටයිම්. ඉතින් ඒ දේ කවුරු දෙන්නේ නැති නිසා තමයි ඔයාලා කොච්චර වීඩියෝස් බලනවද? කොච්චර YouTube එකේ සර්ච් කරා? කොච්චර Google එකේ සර්ච් කරා? කොයිතරම් ට්‍රික්ස් ගණාවක් ඔයාලට ඒක අරන් යන්න බැරි. හරි. ඉතින් පිටිපස්සේ ඉඳන් කවුරු හරි ඒක දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපි ඉන්නේ. ඒකට අපි ජොයින් වෙන්න කියන්නේ අන්න ඒ නිසා. මේක එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි සියදහස් ගානකට. දැන් ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් 700 ගානක් නේද මං කියන්නේ. බලන්න මේ අවුරුද්දේ දැන් 500 ගානක්. දැන් මේ ඉන්ඩෙක්ස් නම්බර් දැන් යන්නේ 700 ගානකට වැඩහ. ඉතින් මේ වගේ ළමයි කොමියුනිටි එකක් සෑහෙන දෙනවා. අපි කොමියුනිටි එකට ජොයින් වෙනවා නේද? කොමියුනිටි එකක් එන්න. ඉතින් කොමියුනිටි එක දැක්කලා තියෙනවා නේද? අපි දාන ට්‍රික්ස් ඇන් ටික්ස් ටිකක් එහෙම හැමදාම වගේ අප්ඩේට් කරන්න බලන ගොඩක් දුරට අප්ඩේට් දෙනවා. ඉතින් මට පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක් ගොඩක් අමාරුයි ගන්න. ඉතින් ඒ ගන්න වෙලාවට මම ගොඩක් දුරට යාලුවා දෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ process එක අපේ course එක යන්නේ. ඉතින් ඒකෙදි කාඩවත් බල කරන්න හැම එකක් දැනුම් දෙන්න තමයි මේ session එක පවත්වන්නේ. ඉතින් ඔබතුමාලාට අපිට දැනගන්න ඕනේ ඔබතුමා basic එකෙන් සහ advanced එකෙන් දෙකම කරා නේද? ඔව් දෙකම කරා. දෙකම කරා. එතකොට දෙකම කරන්න හේතුව සම මම basic එක කරන්න පටන් ගන්න කලින් මම කියනවා ඔබතුමා කැමති නම් විතරක් advanced එක කරන්න. satisfaction එකක් තියෙනවා නම් විතරක් advanced එක කරන්න. මම කවදාවත් කියලා තියෙනවද basic සහ advanced දෙකම කරන්න ඕනේ කියලා? බේසිකින් එකෙන් කරන්න පටන් ගන්න. සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා නම් 100%ක වගකීමක් ඒ විදිහට ඉෂ්ට කරනවා නම් ඇඩ්වොස් එක කරන්න. ඒ ක්වලිටි එක අපේ තියෙනවා. ඒ වගකීම විශ්වාසය අපි තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ මිනිස්සු හැමෝම මේ වගේ අපිට එක ජොයින් වෙලා ඉගෙන ගන්න. ඉතින් මහත්මයා ලක්ෂ පහ මාරක් කොහොමද දන්නුනේ ඉතින්? සතුරු ඉතින් ලක්ෂ පහ මාරක් එකපාර එහෙම විද්‍රෝ කරලා තිබ්බල ලොකු ගණන් විද්‍රෝ කරලා තිබ්බේ නෑ 1x bet එකේ. දාපුවා විද්‍රෝ කරලා ආයි ලොස් කරලා ගන්නේ. ඈර්න් කරාට ආයි ඒ ටික එහෙම 1x bet එකේම ලොස් කරලා තමයි තිබ්බේ. අර තණ්හාවට කන්න ගියෙත් නෑ. ඩේලි ටික 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 හදාගෙන ආවා ඉතින්. ඒක අනිවාර්යෙන් එක වැදගත්. අර වචනේ වැදගත්. තණ්හාව කියන එක ගොඩක් දුර තියාගත්තම අපිට මේ 1x bet විතර නෙමෙයි. ජීවිතේදිත් පවා තණ්හාව වැඩි වෙනකොට ඕරම තැනක බලක් හැරෙනවාමයි අපිට එතන වැටෙනවමයි. ඉතින් ඒ නිසා
ලිමිටේෂන් දාගන්න ඒ නිසා තමයි අපි රූල්ස් දුන්නේ දවසට මෙච්චරක් විතර එහෙම හදාගන්න මේකට ගන්න කියලා ඒ ක්ලාස් එකට ජොයින් වුණාම ඔයාලා හැමෝටම තේරෙයි කොහොමද වෙන්නේ කියන එක ඉතින් ඒක නිසා අපි පිටිපස්සෙනුත් ඉන්නවා මොකක් හරි වචනයකදීත් පවා අපි හැමදේම කියලා දෙනවා දැන් මම දැකලා තිබ්බා මේ ළඟදී මම අර ක්ලාස් එක උගන්වනවා ඒකෙදි ෂෆල්ස් ගණනය කරන්න එපා කියලා මම කියලා දුන්නා නේද ඊට පස්සෙත් මම කිව්වා මේක ගණනය කරන්න නැතුව අරක ගණනය කරන්න කියලා එහෙම කියලත් ළමයි ස්ක්‍රීන්ෂොට් දානවා සර් මේකෙදි 10ක් විතර ගිහිල්ලා තියෙනවා නේ මේකෙදි 13ක් විතර දින 15 තනි ක්‍රම ෂෆල් එකක් තියෙනවා ඒක පෙනි පෙනිත් ගණනය කරලා තියෙනවා. ඉතින් ඒ වගේ වැරදි වෙනවා. ඉතින් ඒ කියන්නේ මිනිස්සු අපි ඉගෙන ගත්ත ගමන්ම කවුරුත් පර්ෆෙක්ට් වෙන්න නැහැ. එවනම් පන්තියේ 42 පාඩම් කරන ටීචර් කෙනෙක් උගන්වනවා 49 ලකුණු 100ක් ගන්න බෑ නේද? ඉතින් ඒ නිසා තමයි අපි මොකද කරන්නේ? අපි තනි තනියෙන් පිටිපස්සෙන් ඉඳන් හැමෝටම මේ සපෝට් එක දෙන්නේ. 100ක් ගන්න 100ක් ගන්න හැමෝටම හදලා දෙන්නේ. ඉතින් ඒක ලයිෆ් ටයිම් අරගෙන යන්න ඔයාලා මෙතන සෙල්ලම් කරන්නේ නිකන් ආවට ගියාට වෙලාවක් නෙමෙයි නේද? මුදල් එක්ක. ඉතින් ඔයාලා ලොස් වෙලා තියෙන ලක්ෂ ගණන්. ඒ ලොස් වෙන හේතුව පොඩ්ඩක් තේරුම් ගන්න. අදවත් නවත්ත ගන්න ඒ උතුමාණන් මුද්‍රාවක් ඒකෙන් උපනාව වටනක earn කරන්න ඕන නම් ඒකට ඉගෙන ගන්න හරි ඒකේ foundation එක පිටිපස්සේ අපි ඉඳන් ඔයගලට backup එකක් දෙනවා life time දෙනවා මේ ඉතින් ඔයාලා එහෙම නැතුව නිකන් ආවට ගියාට කිහිල්ල අපරාදේ ඔයාලගේ මහන්සියෙන් හම්බ කරගත්ත මුදල් නැති කර ගන්නවා ඉතින් මොනවා හරි ප්‍රශ්නක් තිබුණා ඕන වෙලාවක අපේ contact number එක message අතන ඕන දෙයක් අහගන්න පුළුවන් ඉතින් සඳුන් සඳ සඳරු මොකද මොකටද සඳනු සඳුරු සඳුරු මහත්මයා ඉතින් කාලෙ දෙන්නේ තාම නැහැ දැන් ආපු ගමන්නේ සර් කන්නත් නැතුව මෙහෙ මීටින් එකක් අරගෙන මූ ආවට කනවා එහෙම නෑ 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 එහෙම වුණා හරි thank you so much ඉතින් අපේ ළමයටත් මම screenshot දානවා මේ විදිහටම ඉතින් ඔබතුමාට තව සුවිශේෂී ප්‍රශ්නයක් තියෙනවා මේ තමයි අපගේ අඩුපාඩු මොනව හරි තියවද පව උගන්වන දේවල් වල තේරෙන්නේ නැති තැන තිබ්බද නැත්නම් තේරුම් ගන්න පුළුවන්ද මේකේ පොඩි ළමයි මම සාමාන්‍යයෙන් කියන දේ තමයි දෙක වසර ළමෙක් එක්කන් ඉන්න මං උගන්නන දේ එයාට ලස්සනට තේරුම් කරලා දෙන්න කියලා. ඉතින් ඒ වගේ මං උගන්නම් කරාද? ඉතින් ඕන කෙනෙක්ට තේරෙනවද නැත්නම් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්ද? ඔව් ඒක මෙහෙමනේ සර් දැන් මම මෙහෙම කොත් ඒක තේරෙන්නේ නැත්නම් ඔන්ලයින් ප්ලට්ෆෝම් වල earn කරන්න යන්න එපායි කියලා දෙනද තේරෙන්නේ නැත්නම් මොකද දෙක වසර ළමෙට්ටත් තේරෙන දේ එන කෙනෙක්ට කියලා දෙන දේ සර් කියලා දෙන දේ තේරෙන්නේ නැත්නම් තේරුමක් නැහැ ප්ලට්ෆෝම් වල සෙල්ලම් කරලා. හරි 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 ඒක තේරුමක් නැහැ තේරෙනවා සර් කියලා දෙන එක. Thank you so much. Thank you so much. ඉතින් අපේ මාස්ටර් කැම්පස් අකඩමි ආයතනය ගැන ඔබතුමා මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම මම දැනගත්තේ ඒ වීඩියෝ එකෙන් තමයි. ඒ කියන්නේ ඒ කියපු විදිහට 100% ක්වලිටි එක ඒ විදිහටම දුන්නා. ඒ විශ්වාසය ඒ විදිහටම Thank you so much. ඉතින් ඒ විශ්වාසය අපි රකින්නවා වගේම මෙතුමාත් මේ විශ්වාසය මත අපිත් එක්ක තියලා ජොයින් වුණා. ඉතින් මේ වගේ වීඩියෝ සෙෂන් එක බලලා පාස් කරලා යන ගොඩාක් කට්ටියට ඒ විශ්වාසයක් තියන්න බැරි උනන්දුවක් නැති මිනිස්සු කොහොමත්ම ජොයින් වෙන්නේ නැහැ. කරවත කියන්න හැම මේක ප්‍රවර්ධනය කරනවත් මේක දාන්න හැම මම ප්‍රවර්ධනය කරන්න ඕන අපි මම ප්ලේ කරන ඒවා රෙකෝඩින් කරලා දැම්මා නම් මට ප්‍රවර්ධනය කරන්න පුළුවන් ඕනතර හරි ප්‍රශ්නයක් නැහැ හරි මගේ ස්ක්‍රීන් ෂොට් එහෙම දාලා තියෙනවා නම් සාමාන්‍යයෙන් මම අපේ ආයතන ළමයි ප්ලේ කරන දවස් වෙන වෙනම තියාගෙන ඉන්නේ හරි සතියකට දවසක් නැත්තම් දවස් දෙකයි ඇයි එහෙම දාගෙන ඉන්නේ දන්නවද එතකොට අපේ account reset වෙන එක ගොඩක් වැඩි. එතකොට ට්‍රේස් වෙන එකත් ගොඩක් අඩුයි. එතකොට අපි සයිකොලොජි පැත්තෙන් අපි රිලැක්ස්. අපිට සතියෙන් එක දවසක් හරි දවස් දෙකක් හරි ප්ලේ කරන මුදල අපිට මාසෙකට ඇති. තේරෙනවද? එතකොට අපි ජොබ් එකක් කරගන්න පුළුවන්, අපි අනිත් වැඩක් කරගන්න පුළුවන්. ඒක ඇස්සේ ඇතුළෙම ගිහිල්ලා ඒකේ හිර වෙලා ඒකට අබ්බැහි වෙගෙන යනකොට අපිව නොදැනීම අපි දිනන තියෙන අවස්ථාවන්, අපි කැල්කියුලේෂන් කරන තියෙන අවස්ථාවන් අපිම හෙම්බත් වෙලා ඒක වැරදෙනවා. නේද? ඉතින් මම සාමාන්‍යයෙන් සතියකට දවසක් ගන්නවා. ඒකෙදි බෙට්ස් කරන්නේ නැහැ. ගියම් ඇනලයිස් කරනවා ටේබල් එක ඇනලයිස් කරනවා ඩීලා ඇනලයිස් කරනවා ඊට පස්සේ ආයෙත් ඒ ටේබල් එක ප්ලේ කරන්න ඒක වහලා දාලා තව ටේබල් එකක් ඕපන් කරනවා ඒකෙත් ඇනලයිස් කරනවා ඒකෙත් යනවා ඊට පස්සේ මට සෙට් වෙන ටේබල්ස් හතරක් ගන්නවා හරි මුලින්ම සෙට් වෙන ටේබල්ස් හතරක් තෝරගන්නවා අනිවාර්යයෙන් ඒ හතරම එක දිගට දාගන්නවා ඊට පස්සේ ඒ හතරෙන් බලාගෙන ඉන්නවා මට 100% ෂුවර් නම් මගේ බැලන්ස් එක ලොකු වෙන තියාගෙන ඉන්නවා ලොකු බැලන්ස් ගන්න තියෙන ඉතින් මට ඒක කැල්කියුලේෂන් කරලා හරිනම් ප්ලේ කරන්න මුදල දානවා ඉතින් දැන් මට පස්සේ වින් එකක් ගන්නවා ඔබත් එක වින් එකක් ගන්නවාම අනුසුම දාන්නෙත් එහෙමනේ ඉතින් වින් එක ගත්තට පස්සේ මගේ වින් එක ඒ මාසෙ සැලරිය වගේ ලොකු ගාණක් ලැබෙනවා එතකොට මට ආයෙ ඔක ගස්සේ ළඟේ ඉන්න ඕනද ජස්ට් ක්ලික් කරා ක්ලෝස් බටන් එක ආයෙන් කරා ඕක අයින් කරලා දාන්න ඊට පස්සේ මගේ වැඩ ටික කරගෙන මගේ රිලැක්ස් එකේ මගේ මුදලත් හරි බැලන්ස් එකත් හරි account එකේ බැලන්ස් එක එකතු වෙනවා මට අවශ්‍ය නම් අවශ්‍ය දවසෙම මුදල් withdraw කරගත්තා නේද මට අවශ්‍ය වෙන දවස් විතර
එක පාරක් දෙපාරක් මම සාමාන්‍යයෙන් වින් කරන්නේ කයින් කළා. ඊට පස්සේ මගේ account එක සාමාන්‍ය reset වෙනවා. දවස් 2ක් විතර ඒකට යන්න නැතුව login වත් වෙන්න නැතුව හිරියම reset වෙනවා. ආඩත් මම එක කියන්න මතක නැහැ. අපේ community එක join වෙලා ඉන්නකොට මම දාලා තිබ්බ voice message එකක්. මම ගොඩක් කලා ගන්නේ නැහැ. ඉතින් අපිත් එක්ක සහභාගී වුණාට ඇත්තම සඳ මහත්මයාට ගොඩක් ස්තුතියි සඳ මහත්මයා. ඉතින් අපේ වැරද්දක් මොනවා හරි තියෙනවද? අපි ඔබතුමාට කරපු වැරද්දක් හරි නැත්නම් අපේ courses වලදී අපි වැරදුන දේවල් මොනවා හරි තියෙනවද? පැහැදිලි නෑ කිරීම. එහෙම කිසිම වැරද්දක් නෑ සේ වැරද්දක් තිබ්බනම් ආද අපිට මෙහෙම earn එකට යන්න බෑ නේද Thank you so much, thank you so much. ඉතින් මේක බලන් ඉන්න ළමයින්ට ඔබතුමාගෙන් මොකක් හරි අදහසක් තියෙනවද දෙන්න? බලන් ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ මේක කෝස් එකට join වෙච්ච කට්ටියත් බලනවා join වෙච්ච කට්ටියත් බලනවා join වෙලා basic එක විතරක් කරලා ඉන්න කෙනෙක් නම් මං කියන අනිවාර්යෙන් advance එකත් කරන්න මොකද advance එකේ තමයි match එක තියෙන්නේ කියලා මම Advance කියනවා කරලා බලන්න ආසෙ හිතෙයි පිටින් ඉන්න කට්ටියටත් කියන්න තියෙන්නේ අඩුම ඔයාලා බේසික් එකවත් කරලා බලන්න එතකොට මෙච්චර මේ කියන්නේ මොකද්ද කියලා ඔයාලට තේරෙයි තේරුම් නිකන් ගන්න. මේක මේකේ ආයි නිකන් වර්ණනා කර කර කියන්න දෙයක් නැහැ කියන්න තියෙන්නේ ජොයින් වෙලා බලන්න ඔයාලට තේරෙයි අයි මෙච්චර කියන්නේ කියලා අනිවාර්ය අනිවාර්ය. ඉතින් ඒ වචනවලම එක තියෙනවා. ඉතින් මම ඊට වඩා දෙයක් කියන්න යන්නේ නැහැ. මොකද ඊට වඩා දෙයක් කියන්නත් නැහැ මට. ඉතින් සඳුර මහත්මයා, ඉතින් ස්තුති ගොඩක්. ඔබතුමා මොන රටේ දින්නේ? මට ඒක අහන්න බැරුණා. ඩුබායි ඉන්නේ සර් ඩුබායි වල ඉන්නේ? මරුනේ කොච්චර කල්ද ගිහිල්ලා? දැන් අවුරුදු දෙකක් වෙනවා සර් අවුරුදු දෙකක්. මොනවද කරන්නේ ජොබ් එක? චෙෆ් ඩිපාර්ට්මන්ට් එකේ කිචන් ඉන්චාර්ජ් චෙෆ්. චෙෆ් හරි. ඉතින් ගින්ජ ඉන්චාර්ජ් එකේ ඉන්නවා නම් හොඳයි නේද? එතකොට යන්න එහෙම අර සුපිරියර් පුළුවන් ඇති. උයන්න නම් ඩුබායි. පුළුවන් ඩුබායි වල ඉතින් යන්න පුරුදුනේ එතකොට මේ අලුත් ලංකාවේ වගේද නැත්නම් කෑම වල ඩිෆරන්ස් එකක් තියෙනවද එහෙ මොකක් කරේ? කැම ඩිෆරන්ස් ලංකාව වගේ නෙමෙයි ලංකාවේ ක්වලිටි එහෙම තියෙනවද නේ? සුපිරියර් මේ හයි ස්ටාර්ස් නේ ක්වලිටි කියනකට ඒක අපේ ටේස්ට් එක නෙමෙයි අපිට අර පොල් සම්බලයක් කරාගෙන බදත් එක කෑවනම් ඒක ඒක මාර ටේස්ට් එකක් නේ. ඇත්ත තමයි. පිටරට ගියාම තමයි ලංකාවේ අර මේක දැනෙන්නේ. මාත ගියාට පස්සේ ආයෙ එන්න බැරුව තමයි මේ ඇවිල්ලා ඉන්නේ ආතතිලා. ඉතින් මේ හොඳයි. ඇත්තම එහෙම හොඳයි. ලංකාවේ කොහෙද ගියෝ? ගාල් අම්බලංගොඩ කාලේ පැත්තේ. ආ ලංකාවට කවද වගේ දෙන්නේ ආයේ? ආයි ලබන අවුරුද්දේ මුල වගේ එන්න හිතාගෙන ඉන්නේ ලබන අවුරුද්ද. අවුත් එහෙම කියන්න. අපි මේ පැත්තට අවුත් එහෙම කන්ටැක්ට් කරගමු. කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්නවනේ කොහොමත් නේද? අනිවාර්යෙන් සර් අනිවාර්යෙන් හරි. එහෙනම් පරිස්සමෙන් ප්ලේ කරන්න. පොඩ්ඩක් බ්‍රේක් එකක් ගන්න පුළුවන් නම් ගොඩක් ලොකු වින්ස් කරගෙන අතර පස්සේ දවසක් හරි පොඩි බ්‍රේක් එකක් ගන්න. ඔයාලටත් හොඳයි, කවුන්ට් එකටත් හොඳයි. ඉතින් මට ඒ තමයි කියන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නක් තිබ්බොත් ඕන ගොඩක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ජොයින් වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් බලංගෙන ළමයින්ටත් එච්චරයි කියන්න තියෙන්නේ. පුළුවන් තරම් ඉගෙන ගන්න බලන්න. මේක විතරක් නෙවෙයි, ඕනම දෙයක්. ඔයාලා කරන, ඔයාලගේ ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධයෙන්, ඔයාලා ඈර්න් කරන සම්බන්ධයෙන් හැම දෙයක්ම ඉගෙන ගන්න බලන්න. ස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න සබ්ජෙක්ට් විතරක් නෙවෙයි, ජීවිතේ ඉගෙන ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම මුදල් හොයන්න මෙච්චර කට්ට ගන්නෙ නේ. මේ මුදල් වලින් අපි හැම දෙයක්ම සාර්ථක කරගන්නේ. ඉතින් මේ මුදල් හොයන්නත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒක අපි ස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නෙ නැහැ. ඒක පොඩ්ඩක් අපි එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉගෙන ගන්නවා. සමහරු එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉගෙනවා. සමහරු එක එක ප්ලාට්ෆෝම් වලින් ඉගෙන ගන්නවා. ඉතින් ඒක එක එක විදියට ඉගෙන ගන්නවා. හැබැයි අනිවාර්යෙන් ඉගෙනගෙන කරන්න. දෙයක් බාගෙන කරන්න ගියාම එහා පැත්තෙත් නැහැ, මෙහා පැත්තෙත් නැහැ, වැටුණා වගේ නිකන්. Sometimes ඒක වැරදි පැත්තට වටනොත් එහෙම කියලා වෙලා යනවා. ඉතින් පුළුවන් තරම් පරිස්සමෙන්. ඉතින් හරි, thank you so much චන්ද්‍ර මහත්මයා. එහෙනම් good night. හොඳට පරිස්සමෙන් වැඩ ටික කරගෙන good luck and මොනවා හරි තිබ්බ තෝරන වෙලාවක අපි contact කරගන්න. ඔයාලත් ඉගෙන ගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ, අපිත් contact කරන්න ඕනේ නැහැ අහගන්න. හරි, thank you so much. එහෙනම් meeting එක end කරමු නේද? ගොඩක් කරලා දෙන්න. Okay sir, thank you sir, thank you so much. Sir, නිසා තමයි අද මේ earn එකක් ගත්තේ. Thank you. Thank you. Okay. Thank you. Thank you so much. Good night. Bye. Bye.